ලස්සන කාන්තාවකට ආභරණයක්. ඒ නිසාම කාන්තාවන් තමන්ගේ රූප සම්පන්නිය ආරක්ෂා කරගන්නට වගේම තවත් ලස්සන කරගන්නට නොයෙකුත් සත්කාරකම උත්සාහ කරනවා අපිට දකින්නට පුළුවන්. පොදුවේ බොහෝ කාන්තාවන්ට ඇති රූපලාවන්‍ය ගැටලු අතර කුරුලෑ, සමයව පැහැය, ලප කැලල් වගේම සුන්දර සිනාවට බාධා කරමින් දත් දුර්වර්ණ වීම යන ගැටලු ප්‍රධාන වශයෙන් හඳුනා ගන්නට පුළුවන්. මෙවැනි ගැටලු සඳහා මිලෙන් අධික ප්‍රතිකාර සඳහා ඇතැම් කාන්තාවන් යොමු වන බව දක්නට තිබෙනවා. නමුත් වැඩි වියදම් නොකර රූපය ලස්සන කරගන්නට හැකි ක්‍රම බොහෝ තිබෙනවා. ස්ටීම් හෙවත් මුහුණට වාෂ්පැල්ලීම යනු එවැනි අඩු වියදම් ඵලදායී රූපලාවන්‍ය ක්‍රමයක්. මේ ක්‍රමය හරහා ඔබේ සමට හොඳ සත්කාරයක් ලබා දෙන අතරම මින් බොහෝ ප්‍රතිලාභද ඔබට ලැබෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. වාෂ්පැල්ලීම මගින් ඔබේ සම ගැඹුරින් පවිත්‍ර කරවනවා. වාෂ්පැල්ලීමේදී සමේ සිදුරු විවෘත වී රැඳී ඇති කුණු දුහුවිලි සහ මැරුණු සෛලීවත් කරමින් සම ගැඹුරින් පිරිසිදු කරනවා. එමෙන්ම සමේ සිදුරු තුළ සිරවී ඇති තෙල්ලිවත් වීමටද ඉන් සහාය ලැබෙනවා. ඔබේ සමේ කොලජන් සහ ඉලාස්ටින් නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි දියුණු කරවනවා. එමෙන්ම නාසයේ අවහිරතාද දුරු කරනවා. සම සැහැල්ලු කර සමනය කරවන අතරම සුළු සංවේදනයක් ද ඇති කරනවා. වාෂ්පැල්ලීම නිවැරදිව සිදු කරන්නේ කොහොමද? උණු වතුර බඳුනට ඉහලින් මුහුණ හොවාගෙන සිටීමෙන් වාෂ්ප ආග්‍රහණය කරන්න. කොණ්ඩේ මුහුණට නොවැටෙනසේ ගැටගසා ගන්න. මුහුණ සහ ගෙල ප්‍රදේශයේ සම මැරුණු සෛල ඉවත් කරන මුදු ක්ලෙන්සර් වර්ගයක් භාවිත කරමින් සෝදා පිරිසිදු කරගන්න. නටන උණු වතුර බඳුනට ඔසු පැලෑටි කිහිපයක් එක් කර ලිපෙන් ඉවත් කර මිනිත්තු දෙකක් තුනක් මඳගින්නේ තැම්බෙන්නට ඉඩ හරින්න. බේසමකට වතුර දමන්න. ලැවෙන්ඩර්, ජෙරේනියම් සහ දොඩම් වැනි එසෙන්ෂල් ඔයිල් වර්ග අතලින් කැමති වර්ගයකින් බිඳුවක් ජලයට එකතු කරන්න. වාෂ්ප පිටට නොයන ලෙසින් හිසට උඩින් තුවායක් එලා ගනිමින් මුහුණ බේසමට උඩින් හමා ගන්න. බේසම ටඟල් 6ක් පමණ ඉහලින් මුහුණ අල්ලාගෙන සිටින්න. දැන් මිනිත්තු 5ක් 10ක් පමණ හොඳින් මුහුණට වාෂ්ප අල්ලන්න. පසුව උණුසුම් තුවායකින් මුහුණ සම්බාහනය කරන්න. මුහුණට කෙස් නොවැටෙනසේ ගැටගසා මුහුණ හා ගෙල ප්‍රදේශයේ ක්ලෙන්සර් භාවිතයෙන් පිරිසිදු කරගන්න. තුවායක්ගෙන උණු වතුරේ පොඟවා අතිරික්ත ජලය මෙරිකා හරින්න. උඩු අතට මුහුණ යොමු කරමින් පුටුවක වාඩි වෙන්න හෝ ඇඳක් මත වැතිරෙන්න. තෙත් කරගත් උණුසුම් තුවාය මුළු මුහුණම ආවරණය වනසේ නාසය පමණක් ඉතිරි කර සමමත එලා ගන්න. මිනිත්තු 5ක් පමණ මෙසේ සැහැල්ලුවෙන් සිටින්න. තුවාය උණු වතුරෙන් පොඟවා ගත්තද මුහුණ මත තැබීමට පෙර තුවාය සිසිල් වී උණුසුම් මට්ටමේ තිබිය යුතුයි. පසුව ෆේෂල් ස්ටීම භාවිත කරන්න. රූපලාවන්‍ය ගාරවල ඔබ මෙම උපකරණය දැක තිබෙනවා. මෙවැනි උපකරණයක් වෙළඳපොළෙන් ඔබට මිලදී ගන්නත් පුළුවන්. මේ භාවිත කිරීමේදීද පළමුව මුහුණ සහ ගෙල ක්ලෙන්සර් භාවිතයෙන් පිරිසිදු කරගන්න. ස්ටීම එකට වතුර පුරවා වාෂ්ප නිකුත් වීමට පටන් ගත් පසු එය අඟල් 5ක් 10ක් පමණ ඈතින් සිට මිනිත්තු 2ක් 3ක් පමණ වාෂ්ප අල්ලන්න. මිනිත්තුවක පමණ විරාමයක් අතරමැදදී ලබා ගන්න. වාෂ්ප ඇල්ලීමේදී ඔබට අපහසුවක් ඇති වේදයි සැලකිලිමත් වන්න. මෙම සත්කාර දිනපතා භාවිතයට පෙර නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීමටද සැලකිලිමත් වන්න.